අරුන්දික පනාන්දු රස් වෙන්න කියලා ඉල්ලලා තියෙනවා නම් ඒක හොඳයි. හැබැයි ඒක අවන්ගාඩ් ආයතනයේට කරන්නේ නැත්තේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ. අරුන්දික පනාන්දුට ක්‍රියාත්මක වෙන ඉල්ලා අස් වෙන්න කියලා කියන එක අවන්ගාඩ් අධිපතිට ඒක කියන්නේ නැති එක තමයි ගැටලුව. ඒ වගේම දැන් මේ අමාත්‍යවරු ප්‍රධානමන්ත්‍රී උන්දියුත්මීට ලංකාවට සල්ලිසප්පේමයි. ඇත්තටම මේ මුදල් ඇමතිවරේ හිතන්නවත් හොඳ නැති ක්‍රියාවලියක්. එතුමට මොළ හතක් තියෙනවායි කියලා කියුණා. හැබැයි මොළේ කලඳක්වත් නැති බව තමයි මේ ප්‍රකාශයෙන් තේරෙන්නේ. ඇත්තටම උන්ඩියල් හවාලා වගේ ක්‍රියාදාමයන් මූල්‍ය වෙළඳපොලේ ඇති වුණේ ක්‍රියාත්මක වුණේ ඩොලරය රුපියල් 203 හිර කරලා තබා ගැනීම නිසා. ඒ නිසා විදේශගත අපේ ශ්‍රමිකයින් වෙනත් මාර්ගවලින් රටට සල්ලි එවන්න පටන් ගත්තා. ඒකෙන් අලංකාවට ලැබෙන තිබිච්ච ඩොලර් ටික නැති වුණා. ඉතින් ඇත්තටම මුදල් ඇමතිවරයා කරන්න ඕනේ ඩොලරයට නිසි අගයක් ලබා දීලා අපනයනවලින් ඒ වගේම සම්ප්‍රේෂණවලින් විදේශ ශ්‍රමිකයන්ගෙන් ලබා ගන්න කටයුතු කරන එක මිසක් මේ හොර සල්ලි ලංකාවට ගේන අයව උද්‍යෝගිමත් කිරීම නෙවෙයි. ඒ මගින් ඔහු නීති විරෝධී කටයුතු ගණනාවක්ම කුළු ගන්නවා. ඉතින් එවැනි මුදල් ඇමතිවරයෙක්ට තවදුරටත් මුදල් ඇමති ධූරයේ ඉන්න සුදුසුකමක් නැහැ. ඒ වගේම රජින සාමනායක මන්ත්‍රීවරයා ප්‍රතිදින නිදහස ලැබෙයි. අපි බලාපොරොත්තු වෙනවා එතුමා නිදහස් කරයි කියලා. මොකද රටේ පවතින නීතියකට අනුව නෙවෙයි එතුමා සිරගත කළේ. ඔහු අවුරුද්දකටත් අධික කාලයක් සිරගත කළා තිබ්බා. මේ පිළිබඳ නව නීතියක් මම පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. ඒකට දැන් 6 මාසයක් ඉක්මුණා පහුගිය ජනවාරි 27 වෙනිදාට. ඒ අනුව අධිකරණ ඇමතිතුමා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ඒ අනුව මම ඒක ඉදිරියේදී මේ උසාවියට අපහාස කිරීම පිළිබඳ නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන නැවත වතාවක්. ඒ වගේම ඒක ඉතින් ස්වභාවිකයි. මොකද රටේ අද කුලී හමුදාවක් හැටියට අවන්ගාඩ් එක වැඩ කරගෙන යනවා. ඒකට දේශපාලන අනුග්‍රහය ජනාධිපති කාර්යාලයෙන් ඉහළම තැන්වලින් ලැබෙනවා. ඉතින් සැකකරුවෝ අතුරුදහන් වීම ප්‍රශ්නයක් නෙවෙයි, සුදුවෑන්වල නිර්මාතෘවරුනේ. ඉතින් ඒ නිසා සැකකරුවෝ අතුරුදහන් වීම ලොකු ගැටලුවක් හැටියට අපි දකින්නේ. රටේ නීතිය වල් වැදිලා, රටේ ප්‍රතිරූපය බිඳ වැටිලා, නීතිය හා යුක්ති ඉටු කිරීමේ ක්‍රියාදාමය ගැන රටේ ජනතාවත් ලෝකයත් ඉතාමත් කලකිරීමෙන් රටට ඩොලර් හා ආයෝජන එන්නේ නැති තත්ත්ව තුළ මේ වගේ දේවල් වලින් වෙන්නේ තවත් මේ රට හුදකලා වීම පමණයි. වහාම අරුන්දික පනෑන්ඩුට විතරක් නෙවෙයි අවන්ගාඩ් අධිපතිටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නොවේ නම් ඒකෙන් පේන්නේ මොකද්ද? නීතිය රකින්න පොලිසියත් ඒ වගේම අගමැති ජනාධිපති ඇතුළු අයත් මේ පහරදීම් පිටිපස්සේ ඉන්නවා කියන සැකය ජනතාවට ඇතිවීම තමයි.